ඇත්තටම වාසනාවන්ත ප්‍රිය ක්‍රීඩා ලෝලයේ හිතවතුනි හිතවතිනි මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම 2023 වසරේ ලෝක කුසලානේ ලබාගත් පළවෙනි ජයග්‍රහණය ඊයේ දිනේදී වාර්තා කරන්න සමත් වුණා ප්‍රිය ක්‍රීඩා ලෝලයේ මිතුරු මිතුරියනි ඇත්තටම ශ්‍රී ලාංකිකයන් ලෙස ලැබු ජයග්‍රහණයේ අභිමානය අපි මේ මොහොතේදී සැමරිය යුතුයි කියලා මට කියන්න පුළුවන් ප්‍රිය ක්‍රීඩා ලෝලයේ මිතුරු මිතුරියනි excuse me මොකද්ද අපි මෙවර ලෝක කුසලානේ ලැබපු විශිෂ්ටම ජයග්‍රහණය අපි කියන්නේ පළවෙනි ජයග්‍රහණය ලංකාව කොහෙද තාම මැච් දෙකයි තිබුණේ තුන්වෙනි මැච් එකේ තියෙන ලබන සඳුදා මොනවද මේ කියවන්නේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ ලැබපු පළවෙනි ජයග්‍රහණය ලැබුවා ප්‍රේක්ෂකයන් සම්පූර්ණයෙන්ම නොම ගෙවන්න එපා මේ බලාගෙන ඉන්න අයට විශේෂයෙන්ම ක්‍රිකට් සම්බන්ධ මේ දවස්වල බොහොම සංවේදී ඒ නිසා ඕ වගේ කතා කියන්න එපා ඊයේ තිබුණේ වෙන මැච් එකක් එතෙන්ට ගේන්න එපා ඊයේ තිබුණේ ප්‍රබල කණ්ඩායම් දෙකක් අතර තරගයක් දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර කවුද දිනුවේ ඔස්ට්‍රේලියාව දිනු ඔස්ට්‍රේලියාව දිනු දකුණු අප්‍රිකාව දිනු ඒ කියන්නේ මීටරෙන් ඉන්නවා දකුණු අප්‍රිකාව දිනු හරිද දකුණු අප්‍රිකාව දිනනට පස්සේ අපිට මොකද උනේ අපි පොයින්ට් ටේබල් එකේ කීයද හිටියේ 8 දැන් කීයද 7 ඒ ඇයි ඊය දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරපු නිසා ඒක නිසා ප්‍රේක්ෂකයෝනි මෙතන ඒක excuse me ඒක අපි ලැබපු ජයග්‍රහණයක් නේද ඒ උනාට මේ පාර වෝල් කප් එකට ගිහිල්ලා ගියා කියලා ලැබුම එකම ජයග්‍රහණය ඒකනේ රයිට් ඊයේ පැවතුනේ මේ තරගය තියුණු තරගයක් බලාපොරොත්තු වෙන තමයි දෙපිළම තරග බීමට පිවිසේ විශේෂම ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩා විස්තර විචාරකෙන් සියලු දෙනා බලාපොරොත්තුනේ තියුණු තරගයක් කරටකර උද්වේගකර තරගයක් හැබැයි අපිට ඒ උද්වේගකර බව දකින්න හම්බුනේම නැහැ ඒක එක අවාසනාවක් මැච් එක තිබුණේ ලක්නව් වල ඉතින් ලක්නව් තනතිරුව ගැන ගොඩක් දෙනෙක් කියන සමහරු මම දැක්ක මේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකේ සෝෂල් මීඩියාස් වල තියෙනවා මේ කුඹුරක් මේක කියලා. ඒ කියන්නේ දඟපන්දියම වන්ද ඇවිල්ලා තමන්ට වැඩ ගන්න පුළුවන් කියලා. ඕස්ට්‍රේලියාව හැවනේ. ඔව් ඒකයි වැඩේ. දැන් කොහොම වුණත් අපිට ඊළඟ මැච් එක තියෙන්නේත් ලක්නව් වල ඕස්ට්‍රේලියාවත් එක්ක. හරි 16 වෙනදා. ඒ කියන්නේ සඳුදා. එතකොට මේ තනතිරුව දඟපන්දිය වන්නන්ට හොඳින් හැසිරෙනවා නම් ශ්‍රී ලංකා කණ්ඩායම දැම්ම සැලසුම් කළ යුතුයි ලංකාවේ ප්‍රධානම තුරුම්පු ටික මොනවද මේ මැච් එකට යූස් කරන්න පුළුවන්. මම ඔයා කියපු එකේ දෙකකට මට අදහස් දෙකක් තියෙනවා. එකක් ඇත්තරම දැන් අපිට බෑ මේ ක්‍රීඩකයෝ හොඳට හැසිරෙනවද නැද්ද තනතිරුව තුර කියලා අපිට තේරුම් ගන්න. ඒක පෞද්ගලිකත්වය. ඒ ක්‍රීඩකයන්ගේ මොකද පෞද්ගලිකත්වය? පෞද්ගලිකත්වයක් කොහොමද මැච් එකක් අස්සේ? නැත්තම් මොකද? එතකොට දැන් හොඳට හැසිරෙනවා කියන්නේ දෙමාපියන්ගේ එහෙම හැසිරීමක් නෙවෙයි. විනයක් තියෙන්න ඕන. එක්ස්කියුස් මී. ඒ කියන්නේ දැන් ක්‍රීඩකයෝ ගිහිල්ලා කොහේ හරි රෑ එළියට ගිහිල්ලා එහෙම අතුරට එනවා නම් ඒකේ ක්‍රමයක් තියෙන්න ඕන. ඒකක අනිත් එක වාකෝ කරටකර තරඟයකට තමයි දකුණු අප්‍රිකා කණ්ඩායම ක්‍රීඩා පිටියට පිවිසෙයි කියලා. ඒක වෙන්නම බෑ. ටෙම්බ බවුමට කරටකර තියන්න පුළුවන් කවුද? කරටකර මොනවද මේ කියන්නේ? ටෙම්බ බවුම මේ තේරෙන්න බෑ. ඔයා මේ වෙන තැනකට මේ කරන්නේ. කර මෙහෙ කරටකර කියන්නේ මේ කරවල් දෙක මෙහෙම තියාගන්න එන එක නෙවෙයි. බෑ. ඒ කියන්නේ උපුල ළඟ තියෙන බවුමගේ කර. අනිත් ක්‍රීඩකයන් ඒ ෆිසිකලි මේ කරටකර කියන එකක් නෙවෙයි මං අදහස් කරේ. මේක තේරුම් ගන්න සාහිත්‍යමය විදිහට තේරුම් ගන්න දෙයක් කිව්වම කරටකර කියලා කියන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රබල කණ්ඩායමක්. වර්ල්ඩ් කප් ටයිටල්ස් පහක් දිනපු කණ්ඩායමක්. දකුණු අප්‍රිකානු කණ්ඩායමත් ප්‍රබලයි. මොකද ඔයගොල්ලෝ පෙන්නවා ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාව. ඒ කියන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව ඒකත් මේ වර්ල්ඩ් කප් එකේ ඒගොල්ලෝ ඒ රෙකෝඩ් එක තිබ්බේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ප්‍රබලයි. එතකොට ප්‍රබලයෝ දෙන්නේ හැසිරෙනකොට කරටකර සටන මම පිළිගන්න මම පිළිගන්න ප්‍රබලයි කියලා. මේ කරටකර කියලා මම පිළිගන්නේ. එහෙනම් රගර්වත් ගහන්න ඕන. ඔයා මේ ඔයාට සාමාන්‍ය මේ සාමාන්‍ය භාවිතයේ තේරුම් ගන්න පුරුදු වෙන්නකො. දෙයක් කිව්වට පස්සේ සාහිත්‍යමය විදියට තේරුම් ගන්නකො. දැන් මේක මේ නිකන් කරටකර කිව්වම නිකන් මෙයාගේ කර අරයාගේ කරට තියෙන එක නෙවෙයිනේ. ඒක ඇත්ත කතන්දරේ. ඒක තේරෙන ඕන ඔයාට. එතකොට මේ කියන්නේ වෙන කතන්දරයක් නේ. හරි. ඉතින්
ඔස්ට්‍රේලියාවත් එක්ක ශ්‍රී ලංකා මැච් එක තියෙන්නේ සඳුදා. ඒකට දැන් ලෑස්ති විය යුතුයි. මහේස් තික්ෂණ ඉන්නවා ශ්‍රී ලංකාවේ දඟපන්දුවේ මේ බලයන් ශක්තිමත් කරන්න. ඊට අමතරව දුෂාන් හේමන්තද එහෙම නැත්නම් වෙල්ලාලගේද එතනත් තීරණයක් ගන්න ඕන. ඊළඟට මේ දෙන්නට කතා වෙලා තෝරගන්න කියන්න බෑද? ඒ දෙන්න තෝරගන්න නැහැ. තීරීම් කමිටුවක් ඉන්නේ ඒකටනේ. නෑ නෑ නෑ. ඔය මාර කතානේ කියන්නේ. අපි එමනම් දැන් අපේම නම් දැන් අපි මේ වැඩසටහන් කරන්නත් උන්ට කවුරු යාළුව වීකෙන්ඩ් එක ට්‍රිප් එකක් යන්නත් අපි සෙට් වෙන වෙලාවල් වල කවුරු හරි මෙහෙ ඉන්න එපා අපි ප්‍රෝග්‍රෑම් කරන්න හරි මේ අපි කතා වෙනවානේ. මචං එන උඹ ඉතපන්. මම යන්නම්. ඊළඟ ට්‍රිප් එක එහෙම කතා වෙලා දෙන්නගෙත් එක්ක. ඉතින් ඒකයි මේකයි. එතන ප්‍රජාතන්ත්‍රවාදී නැද්ද? දෙන්නට කතා වෙලා දෙන්නට ප්‍රජාතන්ත්‍රවාදයක් නෙමෙයි. ඒ ටීම් එකේ එක තැනක් තියෙනවා ප්ලේස් එකක්. ඒ ප්ලේස් එකට කවුද වඩාත්ම සුදුසු කියලා ඒ තනතිරුව හැසිරෙන විදියට අනුව ඒගොල්ලන්ගේ දක්ෂතා කවුද ඒක තීරණය කරන්නේ? ඒක තීරණය කරන තීරීම් කමිටුව ප්‍රමෝද වික්‍රමසිංහ මහත්තයා ගිහිල්ලා ඉන්නවා. ආ එයා 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 කියනවා මෙයා ගහන්න කියලා. නෑ එයා කියනවා මෙයා නෙවෙයි. පැනල් එකක් ඉන්නවා, කෝච් ඉන්නවා, කැප්ටන් ඉන්නවා, ඒ ගිහිපු නියෝජිතයා, ඒ කියන්නේ සිලෙක්ෂන් කමිටි එකේ රිප්‍රසන්ට් කරපු ඒ කෙනා ඉන්නවා. ඒගොල්ලෝ ඔක්කොම මීටින් එකක් තියලා මේ මීටින් එකේදී තමයි තීරණය කරන්නේ. අද මෙයා සෙල්ලම් කරා. දෙන්නගෙන් අහන්නේ නැද්ද? ක්‍රීඩක දෙන්නගෙන් මොකටද අහන්නේ? මහා කැත වැඩන්නේ. ඉතින් දැන් ඔයා ඔයා මංගල ඩිෂන් එකක් ඔයා කොහොමද ගන්නෙ? ඔය මාර පුරන්නේ මේ. ඒක මා ඒක මේ මම දන්නේ අද ඔහොම සිද්ධියක් ක්‍රිකට් වල තියනවා කියන එක. ඈ එහෙම කොහෙද? මොනවද එහෙම එහෙම පුළුවන්ද ටීම් එකට? එහෙනම් ඒක මාර වැඩක් වෙන්නේ. ඉතින් දැන් ඔයා හිතන්න ඔයා ඔයා කැම ඔයා ඔයා කැමති නැතුව ඔයා ඉන්නවා. ඉන්නකොට ඔයාට කියන ගහන්න කියලා. උතුරා ගහන්න නැත්තම් ඉතින් ටීම් එක ප්‍රජාතන්ත්‍රවාදී නෑනේ. මානව හිමිකම් වලට මොකද වෙන්නේ? ක්‍රිකට් කියන්නේ මහත්මා ක්‍රීඩාවනේ. ඔයා මේ අමුතු තැනකට මේක අරන්ගෙන හදන්න එපා. මේ ක්‍රිකට් ක්‍රීඩාව යන සම්ප්‍රදායක් තියෙනවා. ටීම් එකේ 15 දෙනෙක් තෝරනවා. ඒකෙන් 11යි ප්ලේයින් 11 එකේ ඉන්නේ. අකමැති වුණත් කැමති වුණත් දැන් මං අද හෙන ආසාවෙන් බලාපොරොත්තු ඉඳලා මං බෑකුවත් මං ඉන්න ඕන. නැත් ඒක බකට වැඩක් නෑ අයියේ. මාර පුරන්නේ මේ. කවුද මේ? දැන් ඒක කැත වැඩක් නේද? ක්‍රිකට් ගැන ඔහොම හිතනවාද ක්‍රිකට් ගැන? මං කියන්නේ මං මට තේරෙනවා. අයියෝ. අනිත් එක ගුණධර්ම දන්න රටක් මේ. ගුණධර්ම වැඩක් නැහැ ඔතෙන්ට. ඕක ඇවිල්ලා වෙන 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 මේක ඇවිල්ලා ඒ කියන්නේ ඇග්‍රසිව් ප්ලේයර් කෙනෙක් විදියට හැසිරෙන්න ඕන. එයාලා අවස්ථාව දුන්නාට පස්සේ ගුණධර්ම බල බල ඉන්න පුළුවන්. ගුණධර්ම මේ රට හදන්නවා. ඔයාලා වගේ අය ඉන්නේ. ගුණධර්ම ගැන කතා කරනකොට මේමයි ක්‍රිකට් කියලා කියන්නේ මහත්මා ගතියක් කියන එක. හරි මහත්මා ක්‍රීඩාවක්. මහත්මා ගති ගුණ තියෙන්න ඕන. එකිනෙකාට ආචාර කරන්න ඕන. එකිනෙකාට රෙස්පෙක්ට් කරන්න ඕන. ඒ අවස්ථාවන්වල ඒ විදිහට හැසිරෙන්න ඕන. ඒව හරි. ඒකයි කියලා මේ 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 ප්ලේ කරනවා කියන්නේ මොකද්ද? තරඟ වදිනවා කියන්නේ මොකද්ද කියලා හිතන්න. නෑ ඔයාලා තවත් මේ ගැන කතා කරලා වැඩක් නෑ. ඔව් ඒ ගැන අපි කතා නොකරමු. ඊයේ මැච් එක ගැන කියනවා නම් දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුර පහර දුන්නා 311යි කඩලු 7යි. එහිදී වැඩිම ලකුණු ලාභය බඩපත් උනේ ක්වින්ටම් ඩි කොක්. ඔහු ලකුණු 109ක් ලබා ගත්ත පන්දු 106කින් 4 පහර 8ක් සහ දවන්ත 6 පහර 5ක් ඉල්ල කරන්න සමත් වුණා. ඊට අමතරව 56ක් ලබා ගත්ත ඒඩන් මැක්‍රම් පන්දු 44යි 4 පහර 7යි 6 පහරයි ඔහු ලකුණු 56ක් ලබා ගත්තා. ඊට අමතරව ටෙම්බා බෞමා ලකුණු 35යි, හෙන්රි ක්ලාසන් ලකුණු 29යි, වැන්ඩර් ඩුසින් ඔහු ලකුණු 26ක් ලබා ගත්තා, මාකෝ ජැන්සන් 26ක් ලබා ගත්තා, 311යි කඩලු 7යි. පන්දු යැවීමේදී මිචෙල් ස්ටාක් සහ ග්ලෙන් මැක්සෙල් කඩලු 2 ගානේ ලබා ගත්තා, ජොස් හේසල්වුඩ් ඒ වගේම පැට් කමින්ස්, ඇඩම් සම්පා එක් කඩලු බැගින් තවා ගන්න සමත් වුණා. 312 කිලක්යක් හබාය ඔස්ට්‍රේලියානු කණ්ඩායම ක්‍රීඩා පිටේ පිවිසේ. හැබැයි ඕවර 40යි පන්දු 5ක් තුළ සියලු දෙනා දැවී ගියා. ලකුණු 177කට වැඩිම ලකුණු ලාභය වුණේ මානස ලබුෂෙන් ලකුණු 46 පන්දු 74කින් 4-5-3යි. ඊට අමතරව වැඩිම ලකුණු ලාභය බවට පත් වුණේ මිචෙල් ස්ටාක් ලකුණු 27යි, පැට් කමින්ස් 22යි, ස්ටීවන් ස්මිත් 19යි, ඩේවිඩ් වෝනර් 13යි. ඊතුරු සියලුම ක්‍රීඩකයන්ගේ ලකුණු කියලා තේරුම්න්නේ 10ට අඩුයි. හරි. එහෙම කරන්න එපා. එහෙම කරන්න එපා. අවසානයේදී එහෙම කරන්න එපා කියලා මම කරපු එකක්ද? නෑ නෑ ඒවට ඒක ඒගොල්ලොත් ගැහුවානේ. මේව කියන්න අනිත් ක්‍රීඩකයන්. හරි ඉන්නකෝ ඉන්නකෝ එනම් කියන්න ඉන්නකෝ ඉන්නකෝ. ග්ලෙන් මැක්සෙල් 3යි. ජොස් ඉංග්ලිස් 5යි. හරි. දැන් ඕක හරි. ඒ මැච් එක ඉවරයි. ඉතින් කොමනත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම දැන් දැඩි ප්‍රපාතයකට අද වැටලා ඉන්නේ. මේ වෙලාවේ ඔන්න තැලුණු කෙනාට තලන්නයි තියෙන්නේ. දැන් අපිත් තැලිලා ඉන්නේ. ඒක වෙනම කතාවක්. අපේ මානසික අමානුෂික වෙන්න එපා. අමානුෂික කියන්නේ නැත්තයිනේ පරාද වෙලා ගෙදර එන්නද කියන්නේ. දැන් කාගේද තැල්ම? කවුද ඉන්ජර්ඩ් උනේ? කවුරුත් ඉන්ජර්ඩ් උනේ නැහනේ. ඒක වැරදි. ඒක අයින් කරන්න. කවුරුත් ඉන්ජර්ඩ් උනේ නැහනේ. තැල්මක් කාගේවත් නැහැ.